හයි බෝන් සුබ දවසක් කියලා යාළුවෝ හැමෝම පිළිගන්නවා තනි කරන්නේ නැහැ කවදාවත් වෙන්න ඕයි මේ මතු භවයේදීවත් ඔන්න ඔයාලගේ ඉල්ලීමටම 90 දශකයේ කාගේත් සිද්ගත් ආදරණීය ගායන ශිල්පියා ප්‍රියංක රම් මණ්ඩලගේ කොඩ දෙනෙක් ඉල්ලීම තිබුණා ප්‍රියංකාගේ ඉන්ටර්වියු එකට ගේන්න කියලා ඒක නිසාම ඔන්න අපි අද පොල් ගහවල පුරවැලේට තමයි ඇවිල්ලා තියෙන්නේ හොඳ කට්ටක් කාලා තමයි ආවේ ඉතින් මේ තැනක් හොයාගෙන ඔන්න දැන් අපි වැඩේට දේසලා ඉන්නේ එහෙනම් අපි ප්‍රියංකායත් එක කතාවට යමු ආයිවන් ප්‍රියංකයි ආයිවන් ඉතින් ප්‍රියංකයි හරිම සතුටුයි අද මේ ඔයා හොයාගෙන මාව ගොඩක් දෙනෙක් ඉල්ලීමක් දෙමුනා ඔයාව ඉන්ටර්වියු එකකට ගේන්න කියලා ඉතින් අපි පොන්න පොල් ගහවල පුරවැලේට ඔයා හොයාගෙන ආවා දැකීමත් සතුටුත් කාලෙකින් දැක්කේ අපි සින්දු නම් අහනවා ඉතින් ඔයා ගැන විස්තර ගොඩක් අහලා තිබුණා යාළුවෝ මේ දවස්වල මොකද කරන්නේ දැන් ඔයා දැන් කොහොමද දැන් කොරෝනා නිසා ප්‍රසංග වේදිකාව පේන නැහැ නමුත් ඉතින් අයියා ගැන තොරතුරක් අහන්න ලැබුණ නැහැ කියලා කියලා තිබුණා ඒ වගේම සින්දුත් ඇහුණ නැහැ කියලා මුලින්ම කතා කරමු මේ දවස්වල දැන් මොනවද වෙන කටයුතු අයියේ ඇත්තට දුන්නේ මේ දවස්වල ලොකු දෙයක් නැහැ මේ කොරෝනා ආසන්න අනුව සමසි ජීවිතේ ගෙනවා මොනවද රැකියාව කරනවද මම කලින් රැකියාව කිව්වේ කරා මම පොඩි ඇක්සිඩන්ට් වුණාට පස්සේ ඒකේ පොඩක් අත්තිමිලා දැන් නිරෝගී ජීවෙන් ඉන්නවද මොකද දුන්නේ ඇක්සිඩන්ට් එක ඇත්තට මේ අවුරුදු පහකට කලින් පොඩි බයික් එක ඇක්සිඩන්ට් එක කළා පොඩ්ඩක් ඒවත්තක් පන්නති ගියා දැන් ගොඩක් දුස් වයි මේ අතත් අතට ඇවිල්ලා තියෙන්නේ යථාර්ථ අත්තිම නෑ 90ක්ම අපි ඉතින් අයියට ඉක්මනින්ම සුව ප්‍රාර්ථනා කරනවා සනීප වෙන්න කියලා. ඉතින් අයියේ ඔයා අපිට ගොඩක් වටනවා. ඔයා ඒ කාලේ 90 දශකයේ හිටපු මේ දක්ෂ කලාකරුවෙක් ගායන ශිල්පියෙක්. ඉතින් අපි ගොඩක් සින්දු ඇහුවා. ඉතින් අයියේ කියන්න ඔයාගේ ගම් ප්‍රදේශය කොහෙද කියලා? අපි මේ ඇවිල්ලා ඉන්නේ. මම ගමන මෙහෙනේ මගේ නෝල්ලේ කොත්මලේ. මම උපංග මෙහෙ මම මේ ඇවිල්ලා ඉන්නේ මගේ. ඒ විහාරයෙන් පස්සම මේ ඇවිල්ලා ඉන්නේ. පොල්ගහවල පදිංචිලා ඉන්නේ. ඔව්. හහ ඉතින් කොහමද ඔය කුඩා කල සිටම මේ සංගීත ශාස්ත්‍රයේට ආසාවක් තිබුණද සින්දු කියන්නේ කොහමද ගායකයෙක් වෙන සිහින මැව්වේ කොහෙද ඉස්කෝලේ ගියේ ඇත්තටම කුඩා කාලේ ඉඳන් ආසාවක් තිබුණා නමුත් ඒක වැඩි දියුණු කරගන්න අවස්ථාවක් ලැබුණේ ඉස්කෝලේ මේ කොත්මලේ නෝවිසේ මහාවිද්‍යාලයේ මේ ඉන්නේ කවම්ම ඉතින් ඔය මේ පන්ති කාමේ ඉතින් අනික කට්ටිය වගේ ඉතින් ඉදර ගොසරන් ඉඳි කිව්වා දෙස්තර ගහන ඔව් කට්ටිය දෙසේ ගහන මම ගිටාර ගහනවා ඉතලන් එහෙම කරන කෙනෙක් ඇවිල්ලා තමයි ගුවන් හමුදා සම්බන්ධුනේ ඒ ගුවන් හමුදා සම්බන්ධලා තමයි මගේ මේ පළවෙනි කැහැට් එක කරගන්න සම්බන්ධ සිද්ධි හදාගත්තේ හරි අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු ගුවන් හමුදාවට සම්බන්ධ වෙන්නේ ඉස්කෝලේ ගිහලා ඉවරලා ඇයි ඔව් 89 ඉතින් මතකයි 89 ගම් ගුවන් හමුදා සම්බන්ධ මගේ ආසාව තිබ්බා තමයි හමුදා සියතේට පිසෙන්න කොහමද 1989 89 මම ගුවන් හමුදා සම්බන්ධ වුණා ඒකේ මොඩේ පුණු වේල කරලා මං යාපනේ කරන් කඳුර සේවය කරේ එහෙ ඉන්නේ කාලේ තමයි මම මේ මේ ගායනේ වැඩි 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 දියුණු කරන්න අවස්ථාව ලැබුණේ හරි දැන් එතකොට ඔය CD පට නිෂ්පාදනය කරන කලින් මොන හරි එක සින්දුවක් හෝ මොහකර නිර්මාණයක් වෙන්න එපායි ගීත නිර්මාණය වෙන්නේ කොහොමද එතකොට මෙහෙම අයිතස් මට පොඩි ආසාවක් තිබ්බක් නිර්මාණ කීපයක් කරන්න කොහොමරි මම ඒ මගේ ආයකාරී පිට මේ කාලේ මං කොහොමයි සින්ද්‍රිය හදාගත්ත මම මේ තනු දාලා මිසික් දාලා කටින් හම් කරලා හදාගෙන මං මගේ අලුත් කියන ගම්පර ස්විච් කියලා මම ස්විච් හම්බෙලා මට කියව මට මේක දැක ගන්න ඕන කියලා ඊට පස්සේ එයා මග පෙන්නුවා මගේ එයාගේ අඳුන බෑන්ඩ් එක මා සම්බන්ධ කරලා ඒ මගේ මේ නිර්මාණ කොන්නේ වැඩි දියුණු කරන්න අවස්ථාව ලබාගත්තා කවුද පද රචනය කරේ දැන් ඔය ගීත ටිකේ ඇත්තම පළවෙනි කැට් එකේ වැඩිපුරම තියෙන මගේ ඒවා මෙල්ඩි සංගීතය පද රචනය ඔව් මොනවද සින්දු මතක් කරනකෝ පළවෙනි CD එකේ තිබුණේ CD එක නෙවෙයි කැසට් එක වෙන්න තිබුණේ ඒකයි CD මේක හැත්තිවි ඔව් කැසට් එකේ තිබුණු ගීත මොනවද දැන් ඔය යාපි ඒවා තනි කරන්නේ පාළු වාස්කෝල නොවට වඩා ඔය ඔය ගයි ඔය කුඩා තියෙන මගේ ඒවා තමයි ඔයාගේම නිර්මාණ හරි දැන් ඔය පළවෙනි කැසට් එකේ නිර්මාණය කරන්න කොහොමද කැසට් එක නිර්මාණය වෙන්නේ කොහේද රෙකෝඩින් තිබුණේ කවුද සම්බන්ධුණු සංගීත කණ්ඩායම ගම්පර තියෙන ස්ක්‍රැප්ස් කියලා කණ්ඩායමක් මගේ අලු ටිකක් ඉන්නේ ඒ කට්ටියත් එක්ක සම්බන්ධ වුණා අසමිත් මාර්ගයෙන් තමයි මේ බෑන්ඩ් එක හදාගත්තේ මම ඒ කට්ටිය වේ කාලේ ගිහලා හම්බෙලා මම ගියා මේ සිද්ධු කියලා මම හම් කරන ගමන් මේ බෑන්ඩ් එකේ මල්ලිකෙක් ගිටාරෙන් ගහගා මේ ඇලගේ මියුසික් දාගත්තා කොහමද එහෙම තමයි මේ සිද්ධු කරගත්තේ කොහම සිද්ධු 10ක් හදාගත්තා හදාගෙන
ඒක ගොඩක් ගොඩක් වැඩි දියුණු කරන්නේ අපි ගියේ අපි ඒ සුමිත් මාර්ගෙන් ඉස්සර තිබ්බා මේ සුමිත් කට තව තියෙන මම දැන් පාන්දර සුමිත් ජයරත් අයියා තමයි ගොඩක් උදව් කරේ ජයරත් අයියා දැන් අන්තරාවන කියලා ආරංචි ඒ ජයරත් අයියා මාර්ගෙන් ගොඩක් උදව් කරා ඒ තමයි සුමිත් පාන්දර සුමිත් ඒ රෙකෝඩින් ස්ටුඩියෝ එකේ මුලින්ම ස්ටුඩියෝ එක තමයි ඒක මේ කැසට් පටේ නම් මොකද ඒක ඒක මාගේ කවුලක් කැසිට් කවුලක් කැසිට් ඒ තමයි මාගේ පරණ නිර්මාණය ඒකේ නම තමයි කැට් එක යොදාගත්තේ දැන් ඔය ගීත ඔය අයියා කිව්ව ගීත ඔක්කොම අපි අහලා තියෙනවා සම්ප්‍රවස් කැසට් එකෙන් පස්සේ CD එකෙන් පස්සේ ගොඩක්ම ජනප්‍රිය වුණා දැන් ඒවයි තියෙන මේ මේ නිර්මාණවල ඒ නිර්මාණවල තියෙන ඒ විරහව වේදනාව ආදරය ඒව මේ ඇත්තටම ඔයාගේ ජීවිතයේ අත්දැකීම් දේවා මෙහෙමයි කොහොම මගේ අත්දැකීම් මගේ යාළුවගේ අපේ කණ්ඩායමේ අපේ මේ කැම්ප් එකේ ඉන්න යාළුවන්ගේ අත්දැකීම් තියෙනවා ඉතින් මම ඒ කට්ටිය කේන්ද්‍රය ආලා ආගෙන ඔය රැයක වගේ ඩියුටි රාජකාරී ඉන්න ගමන් ඉතින් මම ඒ අනුසාරයෙන් මගේ ගීත නිර්මාණය වුණා දැන් මෙතන මේ එක ගීතයක් කරනද ඔයාගේ අත්දැකීම් තියෙන එක එහෙම කියන්නේ එපාට එන්නේ අපි කතාන්නේ මට හම් අවි තමන් වැඩි කියන්න හරි අපි දැන් වැඩි විස්තර කතා කරන්න ඕන තව අනිවාර්යෙන්ම අත්දැකීමුත් ඇති මොකද මේ ලස්සන ගීත අපිට තාම මතකයි දුකට වදා කඳුරලේ ඇයිද සරන්නේ තනි කරන්නේ නැහැ කවදාවත් පාළු වහස් කුසගුණකින් මම තනි තරුවක් වෙන්න ඉතින් ඒවා අපිට තාම මතකයි ගුවන් හමුදාව එහෙම වැඩ කරගෙන කොච්චර කාලයක් හිටියේද මම අවුරුදු 2ක් හිටියා ඒ ඉන්න අතර කොමාරි කැට් එක මේ එලේ දැම්මා යාපනේ තමයි මම මගේ කඳුර ඒ යාපනේ ඉන්නකොට ඒ කැම්ප් එකේ තිබ්බා කැන්ටිමක් මගේ යාළුව ඒකත් මගේ යාළුවට මං කැ යාළුවට මේ මෙන්න මේ මගේ කැහැත්තේ මේක පුරාණ කැහැත් මේ 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 කඩේ පොඩ්ඩක් දාන්න කියලා දාන්න වෙනදා ගන්න කියලා ඇත්තටම මේ මේ සතියක් දෙකක් ඇතුළත දාන ප්‍රමාණය ඉතින් මේ විකෙන්නවා කියන්නේ අපේ කඳුරේ ඉන්නේ මේ ත්‍රිපස් එකේ ඉන්නවා ඒ කට්ටේ නියෝදනෝ ඒ කැට් එක ගන්න යනවා ඉස්සරහදී දංක කැට් කියලා නාවල එයාට මම ඕඩර් දෙපාර දුන්න පස්සේ එයා එවනවා යාලුකට එනවා මස මසකයි කැලි 500ක් විතර මම ගෙන්න ගන්නවා 500 ගණන් දාන කැන්ටිම දාන පස්සේ ඔයා ගතින් සල්ලි විඳන් කරන්න ඉගෙන ගන්න මම මේ මම කෝල් දෙනවා දංක කැට් එකට දුන්නා පස්සේ ඒ කට්ටේ ඔක්කොම කැට් කරලා ඉස්පාරේ කරලා ඔක්කොම රෙඩි කරලා මේ බෑග් එක දාලා මගේ යාලුකට එන පාර මත මත 500ක් තෝ කවක් 500ක් ගෙන්න ගත්තා ඒ 500 මා හිතන හතර දෙකක් අතට මේකෙන්නවා හ්ම් ඒ එහෙම තමයි මේ 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 කැට් එක වෙනපඩ ආවේ පළවෙනි කැසට් එක හරි දැන් ඊට පස්සේ දැන් පළවෙනි කැසට් එක මේ නිර්මාණය වෙලා ගියාට පස්සේ ඕක මේ ජනතාව අතරට ගිහිල්ලා කොහමද ඔයා හඳුනගන්නේ මේ ගායන ශිල්පිය කියලා මම ඇත්තටම එච්චර දුර යන්න හිතන්නේ නැහැ මොකද මේ අහන්නේ යාළු ටික මේ මේ Taman Gewala ලංකා වටේම යාළු ඉන්නෝනේ ඒ කට්ටිය ඕක ඇඟේ ආන ගමන් ඉතින් මේ මේ කොම කොම ටිකක් ගියා පිනා ඊට පස්සේ කිව්වා මෙහෙම මම කැට්ටක් තියෙනවා කියලා කොමයි මේ මල්ලත්තරේ කොළඹ ජයනන්ද ඉස්සෝස් එයා මාව හොයාගත්ත සුමිත් මාර්ගෙන් මාව හොයාගෙන අපි මේ ඒ කැට් එක වැඩි දියුණු කරමු කියලා ඉතින් වැඩි දියුණු කරලා අලුත් කැට් එක අලුත් කැට් කවරයක් කරලා ඒ තින් දිගේ පොඩ්ඩක් පොලිෂ් කරගත්තා මේ පොලිෂ් කරලා මත දෙවෙනි කැසට් එක ඔව් ඒ කැට් එකම ඒ තින් දිගේ පොඩ්ඩක් පොලිෂ් කරලා වෙනම කැට් එකේ කවරේ වෙනස් කරලා මේ ලස්සන දෙක නිර්මාණය කරගත්තා ඒක තමයි ගොඩක් ලංකාවටම වැඩේ මිතර මට මතකයි මන් දෙක අමාවක සඳ ඔය ඒක දෙක හතරලෙසින් දෙක කියලා තිබුණා ඊට පස්සේ ඒ දෙක ඒක දෙවෙනිය කියන්නේ ඒ කියන්නේ මේ කොළඹ මල්ලත්තරා ජයනන්ද ස්ටෝස් ජයනන්ද අයියා මල්ලි අව අපි දෙන්න කැට් එකක් කරමුද මං කම් කරමු කියලා ඊට පස්සේ ඒ අයියත් මට මතක නැහැ කවුද ඉන්නේ ඉන්නේ ලිවි කියලා ඒ අයියත් සින්දු මේ පෙවෙන්නේ ටියක් ලවා සින් දෙල් දුන්නා දීලා ඒටියත් මගේවත් දාගෙන ඒ අමාර සඳ දෙනි කැට් එක හරි ඔහම තමයි ඒතකොට වයස කීයද ඔය කැසට් එක නිර්මාණය වෙද අයියගේ ආ කොමාරි 95 96 වගේ ඔය ඒක වයසක් නෑ ඒක ඉති ඉස්සෙන්ද ගෝ ගෝනම ගල්කි කොහොම 25 30 නෝ තමයි කැට් එක දැන්නේ හරි දැන් එතකොට ඔය යන ගමනේ කොහොමද මේ දැන් ඔයා අපි වඳුරගන්නේ අයියේ මේ අර සම්ප්ලවර්ස් එක කරපු මේ කැසට් CD එකෙන් පස්සේ කොහොමද සම්ප්ලවර්ස් හම් වෙන්නේ ඒ CD එක නිර්මාණය කරන්නේ ඔය ඊට පස්සේ මට තාම නිෂ්පාදක හම්බුණා ප්‍රියන්ත කන්නංගර කියලා මේ නිවේගොඩ සාරංග කැට් එක ඊට පස්සේ එයා මාව හොයාගෙන ආවා ගෙට්ට මෙහෙමයි අපි සම්ප්ලවර්ස් සම්ප්ලවර්ස් දාලා මේ ඔයිසෙන්ද කරමු කියලා ඊට පස්සේ මට ඉන්නේ මට ආතයි දුන්නේ ජනන්ද ඉස්සෝ සිද්දා මට එක පාට හා කියන්න බැරි නේද මේ එයාගෙන් අහන එයා කැමතිත් නැහැ කොහොම කොහොමද
और गठन निराकरण करना मैं सारांग मगे जिंद्र करना गया मैं मत एडवांस को दीला कोमारी लीला हम बेन क्या संपास नाया नायक मैं गेला सिंह चौक बार सिंधु आशा सारांग क्या करना यहाँ गेला लीला मैं मैं मेरे हिट सिंधु यहाँ गेला बार मैं ट्रैक्स कहना लीला मैं अच्छा बुरा को दौकरा मल्ल मे सीटी मेट कम मैं बार कहते कौमारी मे ट्रैक हाँ मम अभी दिन सरंग सरंग गेलवा अच्छे बैठक इतना लीला ट्रैक मैं वैस के लिए मत मत नोड़ स्टूडियो मैं वैस के लिए टेप सर टेप వేచేసి క్యారెక్టర్ అయ్యింది వైస్కెళ్ళి నువ్వు వైస్కెళ్తామో ఉన్నాయి నీళ్ళే నీళ్ళేస్తామో ఇక మిస్కెళ్ళ ఒక్క ఒరిజినల్కి హ్యాతి నీళ్ళు మొత్తకైనా అనువటం అన్నవే అనువటం అవన్నవే అనువట సన్ఫ్లవర్స్ కరువు కెసెట్ හරි සීඩී එකෙන් ගොඩක් ජනප්‍රියතාවයට පත් වුණා නේද ප්‍රියංකා අයියා? ඇත්තටම රටක් මහඳුනගත නේද? ඒ කාලේ සන්තෝෂ් මේ රැල්ල කියන්නේ මහා ලොකුම ලොකුම වාග්යක් ඈ. මම හිතන්නේ මං කැට් එකනොට කැට් පසි කැට් පරි පහක් අත්ලා තිබුණේ. ඉස්සරම කපුගේ ඉතාල සාන්දන්තිට වගේ මං හතර පහ වගේ තමයි මගේ කැට් එක අවුට් වුනේ. සන්තෝෂ් කීදාසේ අවුට් වුනේ. ඒක මහත් වාග්යක් ඔයාට මේ ජනප්‍රියතාවයට පත් වෙන. ඉතින් ඊට පස්සේ කොහොමද රටවටේ ප්‍රසංග හම්බුණාද කොහොමද ප්‍රතිචාර? ඇත්තටම ඕ මේ කැහැට්ටෙන් පස්සේ ගොඩක් ප්‍රසංග ආවා. ගොඩක් කොර සභා සභාවක් නෑ ඇත්තටම බල කරන්න බැරි තමයි ආවා. හස හසර පහක් පහක් හයක්ම ආවා. මට මතකයි එකක් කෙනා මේ මාතර දිහා කෙනා මේ වවුනේ දිහා කරන්න බැරි තත්ත්වයක් තිබ්බා. ඉතින් කරන්න පුළුවන් තියා බලගෙන කරා. ගොඩක් ඒකෙන් තමයි මට මේ කාලයක් හොඳ කාලයක් ආවේ. හරි ඉතිරි විස්තර අපි තවත් ඉදිරියට කතා කරන්න ඊට කලින් කියන්න ඕනේ දැන් ඔය යන ගමනේ මේ ගුවන් හමුදාවේ ඉන්න ගමන්ද මේ මේ වැඩ ටික වෙන්නේ නැත්නම් ගුවන් හමුදාවේ අයින් වෙලා සම්ප්ලවස් සීඩී එක කරනකොට සම්ප්ලවස් කැට් එක කරනකොට මම ගුවන් හමුදාවේ අවසන් කාලේ වගේ මම හිටියේ ඔය මම කොහොමද ඩ්‍රයින් එනවා කියලා මේ සමගන්න කියලා අදහස් තිබ්බ ඉතින් ඒ කාලව කොහොමද තමයි ඔය සම්ප්ලවස් කැට් එක මොකද ගුවන් හමුදාවෙන් සහයෝගය හම්බුණාද මේ කරන්න සංගීත ප්‍රසංග වලට යන්න එහෙම සහයෝගය දුන්නද මම ගිහී යාපනේ යාපනේ ඉඳලා මේ ප්‍රසංග වලට එන්න කියන්නේ මොකද ප්‍රයිට් තිබෙත් නැහැ නික එහෙම නියඩුකාවක් හම්බෙන්නේ නැහැ කොමාවි අපේ කඳවුරට සම්බන්ධ මේ කට්ටියට ගොඩක් සහාය දුන්නා මට යන්න ඕන ලා කියපන් යන්න දෙනවා කියලා අලික ජේත්‍ය සරි මේ අපේ කඳුරේ ඉන්නේ අනික් කට්ටිය ඉතින් හැමදාම යනවාට කැමති නැහැ නේ යනවානේ මෝ හැමදාම මෝ ගියාසේ කියන්නේ මේ ආයේ කියන්නේ මොකද ඒ කාලේ නිවාඩු ගත්තේ දාස් මාස දෙකක් තුනක් ගිය තමයි කෙනෙක් නිවාඩු දෙන්නේ මොකද යුද්ධ කාලේ ඉතින් මම එහෙම මේ වැඩි මේ වාසියක් කරන් වැඩි මේ සහයකයක් කරන් එහෙම හැමදාම නිවාඩු යනවා යන්නේ යනකොට කට්ටි කැමති නැහැ නේද හැමදාම එරෙන්නේ හරි ඉතින් ඔය යන අතරතුරේදී මේ කොහොමද මේ දැන් ඔයාගේ ආදරණීය බිරිඳ හම්බෙන්නේ කොහොමද මේ කසාද බඳින්නේ කොහොමද මේ අර ඔයාගේ සින්දු අහලා රසිකාවියක්ද කවුද අපි ඒක ගැන කියන්නේ මේමයි මේ මගේ හොඳ යාළුවා හිටන නිශාන්ත පෙරා කියලා එයා මේ එයා ගම තමයි පොල් ගහලා එයාත් මගේ අර මං මුලින්ම සින්දු ටික කරද්දි මං නිවාඩු මේ ඒ කාලේ සින්දුක සින්දු කියද්දි මම හම් කරද්දි ඒ සින්දු අහන්න එනවා අපි දෙන්න ඉතින් කඳුරේ හිටියේ ඉතින් ඇවිල්ලා ඊට පස්සේ අපේ කෙස් නිවාඩු කාලේ මේ අංගිර එහෙම ඇවිල්ලා තියෙන සම්බන්ධතාව ඇති උනේ එතන යාළුවගේ යාළුවෙද්ද එයා යාළුවගේ නංගි අන්තිමට යාළුවගේ නංගි කසාද බැඳ නේද ඒ සින්දු වල ඒ සින්දු වලට ආදරේ ඇතිලා ප්‍රියංකයටත් ආදරේ ඇති වුණා නේද දැන් ඔය මේ කසාද බැඳලා සුන්දර පවුලේ දැන් ළමයි ඉන්නවද කොහොමද විස්තර ඔව් එතනම දුවක් ඉන්නවා දුව දැනට උසස් අධ්‍යාපන නියම කරලා විද්‍යාන්තයෙන් අධ්‍යාපන නියම කරලා රැකියාවක් අපක්ෂාවකින් ගෙදර ඉන්නවා දැන් කසාද බඳින්නේ මැරි කරන්නේ මොන අවුරුද්ද වගේද අයියා මතක ඇටි ඇත 2005 වගේ තමයි ඊට පස්සේ මේ පොල් ගහ වෙලා තමයි නැවතුනේ
දොර එතන ඉඳලා මේ කොහොමද සංගීත ජීවිතය ඉස්සරහට යන්නේ අයියගේ සම්ප්ලවස් කැසට් පටේ කරා ඊට පස්සේ ජනප්‍රිය වුණා ප්‍රසංග හම්බුණා ඉතින්ද කොහොමද තව කැසට් පට සහ CD මම දන්න විදිහට තව බෑන්ඩ් දෙක තුනක එක කරා සකුරා රේන්ජ් එක කරලා තිබුණා ප්‍රොමිසස් එක කරලා තිබුණා ඒක ගැන මතක් කරන්නකෝ මේ සම්ප්ලවස් කැට් කරා පස්සේ ප්‍රියන්ත කන්නංගරණු ඒ කාලේ ආය ප්‍රොමිසස් හැල්ලක් ආවා ප්‍රොමිසස් හැල්ල ප්‍රොමිසස් එක නවරීත්ම කියලා මේ ඒ සින්දු හැටේම නරීත්මක් ඒ කියන්නේ සම්ප්‍රස් සම්ප්‍රස් බැකින් එක නෙවෙයි ඒ ප්‍රොමිසස් බෑන්ඩ් එකේ බැකින් එක එකම ශැප් කරලා දාලා දුන්නා නේද ඒක තමයි සම්ප්‍රස් කැස්ටේ පස්සේ ප්‍රොමිසස් ගීත ආසේ ඊට පස්සේ සකුරා සීදු සකුරා එක්කත් සකුරා රේන්ජ් එක කරලා දුන්නා නේද ඒක ඊට පස්සේ ඊට පස්සේ සකුරා කැරක්ටර්ස් සකුරා මේ සීදු සකුරා සකුරාත් එක්ක කැරක්ටර් එක ඊට පස්සේ ආයිත් වොයිස් තියෙන ලංකා බෑන්ඩ් දිලා ඔක්කොත් එක කැට් කරා සෙට් කරා නේද හරි දැන් අපි ගොඩක් දේවල් මේ කතා කරා තව විස්තර කතා කරන්න තියෙනවා අයියා අපි මේ වෙලාවේ මේ ඔයාගේ රසිකයෝ බලන් ඉන්න වැඩසටහන මේ ඔයාගේ ආදරණීය ගීත කීපයක් තියෙන යතුරුින් අපිට මේ අර තනි කරන්නේ නැහැ කවදාවත් කියන ගීතය කාය අතර ජනප්‍රියයි ආදරය කරන ගීත පොඩි කොටසක් අපිට මේ වෙලාවේ දෙන්න පුළුවන්ද මේයි ගීතය නිර්මාණය කළේ මම සින්දු ලිව්වෙත් මම මෙල්ඩියත් මම සංගීතයේ ගොඩක් දොට මේ සංගීතය මන් තමයි ඔක්කොම පාඩ දාගත්තේ බෑන්ඩ් එකෙන් බෑන්ඩ් එකත් එක්ක සම්බන්ධ තමයි ඔක්කොම වැඩිම කරාත්තේ ඊට පස්සේ ඒක තමයි මේ කැට් සම්ප්‍රස් කැට් එකේ මුලින්ම සින්දුව මුල්ම සින්දුව ඒක ඒක තමයි ගොඩක් දොට ඒක අත්දැකීමක්ද දැන්වත් කියන්න පුළුවන්ද එහෙමත් කියන්න අමාරු නැති එහෙමත් එන්න පුළුවන් ඔකෝයි යාළුවන්ගේ ඔක්කොම මේ අද්දකින් නම් සම්මිශ්‍රණ කරලා තියෙනවා. නේද? වාගිකද්ද කියලා කියන්නකෝ. සරලවම. තෙන්වත් එහෙම තමයි. සීර පහක් වගේ දිනවා කියලා කියන්නකෝ. ඒක නේ වැඩි විස්තර කියන්න නෑ කැමති නෑ නිකන් වයිෆ් බණි දන්නේ නෑ කියලා දෙතමන්ද. හරි කවන්නේ කවන්නේ. කෙසේ වේදත් මේ අපි එනම් ගීතේ රස විඳින්නෙමු කියන්න. තනි කරන්නෙන්න කවදාවත් විනෝයි මතු වේ දීපවත් කඳුළු සලා මා හඬවා ඉදුන් දෙන්නපා මට තවත් තනි කරන්නේ කවදාවත් විනෝයි මතු වේ දීපවත් කඳුළු සලා මා හඬවා ඉදුන් දෙන්නපා මට තවත් හරිම ලස්සනයි කාල වෙලා මදි යාළුවනේ මේ අපි බොහෝ අමාරුවෙන් කට්ටක් කාලා ඇත්තටම මේ ප්‍රියංකයි හොයාගෙන ආවේ හොයාගෙන ඇවිල්ලත් මේ ප්‍රෝග්‍රෑම් එක කරන්න තැනක් හොයාගන්න පුදුම කට්ටක් ආවේ ඒ ඇවිල්ලත් දැන් වහින්න වගේ ඒක නිසා වැඩි වෙලාවක් නැහැ තොරතුරු ටික ඉක්මනින් අහගෙන යනවා නැත්නම් ආයි දවසක එන්න වෙලාවකුත් නැහැ ප්‍රියංකයිගේ සින්දේ කොටසක් ඔන්න කිව්වා ඔයාලගේ හිත සනසන්න ඉතින් දැන් ඔයාලට වයස කීයක් විතර වෙනවද ඇත්තටම වයස නම් ඉතින් කියන්නේ කවුරු කියන්නේ මම නම් කියන්නේ කරති වයස 50යි 50ක් වෙනවනේ. අයිය දැන් අයියගේ ඉදිරි නිර්මාණ මොන හරි එන්න තියෙනවද? අතම සිඳුදක් මේ කරලා තියෙන්නේ. නමුත් මේ දැන් රටේ දින වාතාවරණය අනුව සිඳු කරගන්න බැරි තත්ත තියෙනවා. ඉතින් YouTube එක කරා තමගේ නිර්මාණ කරන බස් අතම channel එක බාර දෙන්නත් බෑ. channel එක බාර ගන්න ළමයි යම් කිසි මුද්‍රාවක් අය කරලා තමයි මේ කරගන්න වෙන්නේ. ඉතින් එච්චර දුරක් යන්න අමාරු ඉඳා YouTube channel එකකින් කොමයි තින්දික ඒ කියන්නේ මගේ බලාපොරොත්තු වෙන්නේ නේද හරි අපි එන ඒ ටික ඉස්සරහට එනකන් ඔයාගෙන් ආසාවෙන් බලාගෙන ඉන්නවා ඉතින් අයියේ CD කැසට් කළා ඔයාගේ සින්දු ජනප්‍රිය වෙලා රට වගේ රට වටේ ප්‍රසංග වේදිකා හම්බ වෙනකොට ඔයා තරුණ කොල්ලනේ ඉතින් ඒ කාලේ කොහොමද ගෑල්ලා මගේ එහෙම ප්‍රතිචාර හම්බුනේ ඔය ගෙදරට හොයාගෙන ආවද ලියුම් එවුවද ඒක නේ මතක් කරමු මතක් කා තියෙදි මම කියන්නත් කියන්න කියන අනිවාර්යෙන් දැන් ඉන්න කඩේ දැනගන්න ඕනේ ඇත්තටම මුල් කාලේ නම් ඉතින් ලියුම් තිබේ ලියුම් එනවා ඉතින් මට බුරු කියන්නත් දැන් බැහැ ජනප්‍රියනේ බුරු කියන්න නෙවෙයි ඇත්තම ඒක සාක්ෂි දෙන්න පුළුවන් දැන් අවුත් මං කියන්න ඇත්තම මේ මගේ ගෙවල්ලන් ඇඟිලි හිටියා මං නංගිලි කියන සමයි ලියුම් ලියවන්නේ මං හැම එකම පිළිතුරු ලියනවා ඒ නංගිලි මං ලියුම ලියන මේ මේක ලියන්න කියලා ඒ ලියුම කොපි කරන නංගියා නංගියා කියලා එහෙම කරලා කොමද තවර කන්දර ගියා ලියුම් කියද්ද මතකයි ගොඩක් දැම්මා හැබැයි ඒ කාලේ තිබි ලියුම් ඉඳන් ඇත්තටම
දෙවන සියයට අධික ප්‍රමාණයක් දැන් දැම්මා දවස ගානේ දානවා මට කරදේ මට කරදයක් නැවි අලි ගියා ඇමරිකාන් ලියන්න එපා ඒ නැගිට මං ගියා ළඟින් මේ ටික කොපි කරලා දෙන්න එකම එකම වචන සෙට් එක මේ එකලේ මොකක්ද කියන්නේ මම ලියලා දෙනවා මේක ළඟින් මේක ලියලා දෙන්න ගියා ඇත්තම ලියලා දුන්නා ඉතින් ගොඩාක් ලියුම් ආවා ඊට පස්සේ මම අඩුව ලද්දට මැසේජ් ආවා ඊට පස්සේ මොකද්ද ඊට ෆෝන් එක ආවා ඔයano කෝල් කරන ඉතින් ඇත්තම ස්පෙෂලි නම් වරදක් ඕනේ නැහැ. ගෑල්ලා මම ගෙදරට හොයාගෙන ආවද? ඇත්තට කියනත් කමන්නේ. කියන්න අනිවාර්යෙන්. කිරේ කොහෙද තාව? කීදෙනෙක් විතර ආවද හොයාගෙන අතන ගෑල්ලා. මොකද ඔය වගේ ගාන ශිල්පීට ඔය වගේ දේවල් වෙනවනේ. ඔය ඉතින් ප්‍රශ්න වගේ කොට ඇති වුණා. ඒක ගැන පොඩ්ඩක් මතක් කරමු. චුට්ටක් විතර. ප්‍රශ්න වගේ ආවා. එක ගෑල්ලෙක් මම හිතන්නේ මාත්‍රවත්ටි. හා. මං කොහරි කමක් ගේනකොට ඇවිල්ලා එයාගේ අම්මයි එයයි තව කවුත් ඇවිල්ලා මම එනකොට ගෙදර නිදි ඒ කියන්නේ මාව කරගෙන ඇවිල්ලා මක්කයි සම්පෑ නිදි ගෙදර මම එන ගොයි ගියනකොට මේ එයා නිදි ඊට පස්සේ අපේ නැන්දම්මා මම කිව්වා මේ කට්ටක් ආව හොයන්න කියලා මං කිව්වා ඇරන්න එපා කියලා ඉතින් නැහිට පස්සේ මම කතා කළේ මේ ඇවිල්ලා තියෙන මක්කයි ජොබ් එකක් හොයන මේ ජොබ් නෑ නේ අතට ඒත් ඔයා හොයාගෙන ඉතින් ජොබ් එකක් ජොබ් දෙකකටද හම්බයක් කතා කරලා ජොබ් එකක් හොයාගන්න කියලා. ඉතින් මේ කොරම් පව් කරලා මෙහෙ ඉන්න ඕනේ නැනේ. ඇත්තටම කිව්වොත් ආවේ මේ කුරුණ ලැබත්තේ මොකක් හරි කම්පැනි යනවා කියලා. ඉතින් මං කිව්වා මෙහෙමයි මේ තියෙන තත්ත්වනුව කියලා ඉතින් තේරුම් කරලා දීලා කොහමද පිටස් කරා. ඒ ඔයාගේ ඔයාට ආස හිතිලා ඔයාට ආදර හිතිලා නෙමෙයි මේ ජොබ් එකක් හොයාගෙන ඉන්නේ. ඒ අනුසාරයෙන්ම ආවේ. ආහ ඒ අනුසාරයෙන් ඇවිල්ලා ඔයා හොයාගෙන දැන් දෙකේ කට්ටිය ඉන්නවනේ යාළු කියලා නේ මට හොයාගන්න කියලා. මේ මාතෙන් නම් මේ දාව කියන්නේ ඉතින් ගෙද කට්ට තියෙන පොඩි ලොකු පොඩි වටි කේස් ගියා. කේස් ගියා දින් කියන්නේ විශ්වාස කරන්නේ නැහැ නේද ඒතකොට නේ. ඒතකොට බඳලා දීදී අයියා. ඔව් බඳලා හිටියා. ආහ ආහ දැන් බඳින්න කලින් නේ ඔය ජනප්‍රිය වෙන්නේ. ඔව් නේද බඳින්න කලින් ජනප්‍රිය වෙනකොට කවුරුත් ගෙදරට හොයාගෙන ආවේ නැද්ද? කියලා බයි. ඒත් ආව ඉතින්. පිළිනව අය හොයාගෙන එනවා. සින්දුල යනවා. ඉතින් කට්ටිය ඇවිල්ලා ඉතින් මං කොහරි කියනවා ගෙදර ඇවිල්ලා ඉන්නවා. ඉතින් කට්ටිය මේ පන්නල් නැහැ ඉතින්. ඉන්නේ කැටේ ඇවිල්ලා ඉතින් මං එනවා තියා ගන්න ඉතින් කට්ටිය. එහෙම තත්ත තිබ්බා ඉතින්. ඒ වගේ රසික ප්‍රතිචාර ගොඩක් තිබුණ ඒ කාලේ නේද? අයි අර සකුරා රේන්ජ් එක කරපු CD කැසට් පටේ තියෙනවා ලස්සන ගීතයක් කඳුළු සිත්තම් කර සුන්දරම සිහිනය කියලා. ඒක ඇත්තටම ඒ සින්දුව ගැන කියලා අපිට මේ ඒ ගීතෙන් කොටසකුත් ගායනා කරන්න අයි ලස්සන ගීතයක් ඒක. ඒ සින්දුවේ පසුමේ කියන්න පුළුවන් ඒක නිර්මාණය කරේ නිල ගැත් ආයතනයේ ඕර්ජියසි මහතා කොමයි සම්පත් කැට්ටෙන් පස්සේ ඒ කට්ටිය මාව හොයන ගෙදර ආවා. ඒ මේ ඔන්න කැටේ මේ කවුද උපු පුජයසිංහ යාළු එක්ක ආව ගෙදර මේ මම නම මතකන්නේ එයා ගෙදරයි වහන ඇවිල්ලා අපි කැට් එකක් කරමු කිව්වා මං කිව්වා හා කියලා මං හා කිව්වේ මේ සරංග එයාගෙන් අහලා තමයි මම මෙහෙම එකක් කරන්න කවදලානේ ඔව් ඇහුවා මෙහෙම එකක් කරන්නවා කිය කවදද කවන්නේ මලි මේ සින්දුවේ හෙට් එක නේද අලුසෙත් ඒක ඉතින් ලයිට් හන්ද දැන් මතක් වුණාම ලයිට් එක මා ගෙදර වහන ඇවිල්ලා මේ මල්ලි අපි කැට් එක කරමු පුළේ අර උදව් කරනවා කියලා ඊට පස්සේ ආ සින්දු වෙච්ච මට යාලි ඉපසින්ද ටික මාතිලා ගියා මේක බලාගන්න කියලා ඊට පස්සේ මං කියව මං කැමති කියලා ඇග්‍රීමන්ට් එක ගහලා ඊට පස්සේ ඒ කැට් එකේ නිසා මේ බේසිකලි සබ්ස්ක්‍රයිබ් මගේ සමකාලීන මිත්‍ය අජිත් මුතුවාන මේ තමයි මේ එක මේ සංගීත අක්තරේ කියලා අසම ඒ කැට් එකත් ගොඩක් ජනප්‍රියුණා හරින අපි ගීතේ රස විඳින්නේ නේද? හරි. කඳුළු සිත්තම් කළ සුන්දරම සීනය රෝස මල් පෙත්තක ලියනි ඔබ ගිය වග කඳුළු සිත්තම් කළ සුන්දරම සීනය රෝස මල් පෙත්තක ලියමි ඔබ ගිය වග ඉතින් හරිම ලස්සනයි අයියේ අයියගේ මේ දැන් දුරකථන අංකය පොඩ්ඩක් මතක් කරමු ආදරණීය රසිකයන්ට ඔව් මගේ දුරකථන අංක දෙකක් තියෙනවා එකක් 077 63 85 950
බින්දු 77යි 63යි 85යි 93 අනිත් එක බින්දු 78යි 913යි 664 913යි 664 ඔය සංගීත ශාස්ත්‍රයේ මේ ගමන එද්දි ඔයාලට උදව් කරපු ගොඩක් අය ඇති ඒ කියන්නේ ඔයාලට මතක් කරන අවස්ථාවක් තියෙනවා ඇත්තම කෙටියෙන් මතක් කරමු ඔව් මතක් කේ නැත්තම් ඒකත් අඩුපාඩුවක් නමුත් මතක් කරන මතක් කන්නේ නැහැ ඇත්තටම ඉතින් ගොඩක් මේ ලංකාවේ තියෙන බෑන්ඩ්ස් අපි ඉතින් මුල් කාලේ මේ ශාස්ත්‍රයේ ඇත්තම ගොඩක් උදව් කරා ඉතින් කෙටියෙන් කියනවා ගම්පර ස්කැපිස් බෑන්ඩ් එක ඊට පස්සේ නීල් අයියා සන්පස් නාය නීල් අයියා සිදු සාකුරා ඔය ප්‍රොමිසස් බෑන්ඩ් එක මං හිතන්නේ ගැලැක්සිස් වගේ ලංකාවේ ප්‍රධාන වෙලේ බෑන්ඩ් ඔක්කොම උදව් කරනවා ඇත්තම අපේ සරකුවා කියන්නේ උපරිම සරකුවා යාපනේ කඳුර හිටියයි කමල් කියලා පුජලෙක් එයාම හොඳ යාද කියලා තමයි ගොඩක් මේ කැට් එක ෆීල්ඩ් එක දාන්න ගොඩක් උදව් කරේ කමල් කියලා යාලේ තමයි උදව් කරේ ඊට උඩට ජයනන්ද අයියා තිලක් කන්නංගර එයා දිවංගත වුණා එයාගේ පුතා පියන්ත කන්නංගර සරංගා ඊට පස්සේ සංචිලු වගේ කැට් ප්‍රධාන වෙලේ කැට් එක්කාර උදව් කරපු ඔක්කොටම ස්තුති කියලා තමයි කියන්නේ තියෙන්නේ දැන් අපේ රසිකයන්ට මොනවද කියන්න තියෙන ආදරණීය රසිකයන්ට ඇත්තෙන්ම රසිකයෝ මම ඔයා හෙව්වනේ ඔයා හොයලා ප්‍රෝග්‍රෑම් එකක් කරන්න කියලා කිව්වනේ ඒ අයට මොනවද කියන්න තියෙන්නේ ඇත්තෙන් ගොඩක් ස්තුතියි මම හෙව්වා ගොඩක් කට්ටිය සුමුණ ඔයාලට කියන්න තිබ්බන් මම වගෙන්නන්න කියලා හැබැයි මම ඉන්නේ කොහෙම බෑරව ගොඩක් ඇසයි ඉතින් කට්ටිය මේ පෙතියෝට ඇවිල්ලා කට්ටිය අපි හොයාගෙන එන්නේ නැහැ ඇත්තෙන් ඔයා තමයි මේ මම හොයාගෙන ආවේ මේ දැන් මාස ගාතේ කෝල් කරලා කොහොම හරි අද තමයි හෙට සම්බන්ධ කරන්නේ මම හෙට බැරි හින්දා මම අද එන්න කියලා ඔයාලා ඒලා කුලේ වෙච්ච ඇවිල්ලා අද තමයි සම්බන්ධ මේ කොහොම හරි මේ වාතා වෙන තමයි ඇස්සත් එක්කම තමයි මේ සම්බන්ධලා ඉන්නේ අපි ටැග් කරගෙන කොහොම හරි කරගත්තා මේ ලොකු දෙයක් විනාඩි 15ක් තියක් කරි මේ කරගත්ත එක ලොකු දෙයක් ඔයාලට ගොඩක් ස්තුතියි මම හොයන ආවද රසිකයන් කියන දේ ඉතින් අපි මගෙත් එක්ක ඉන්නේ මාත් ආලට පුළුවන් තරම් සලකනවා ගීත නිර්මාණය ඔස්සේ ඉතින් ඒ අලුත් ගීත නිර්මාණය ළඟදීම YouTube එකෙන් දැකින්න පුළුවන් ඔයාලා ඒක අහලා ඔයාලගේ ඉස්සර වගේන් තිබ්බ ප්‍රශ්නයට මම දක්වන්න කියලා මම ඉල්ලා හිටියා ඉතින් යාළුනේ ඔන්න ඔයාලට මතක් කරනවා අපේ YouTube channel එක subscribe කරන්න අපි මේ කරන වැඩේ හොඳනම් මේ වගේ ආදරණීය ගායන ශිල්පීන් පරණ ගායන ශිල්පීන් ඔයාලා අතරට නැවතත් මතකේ අලුත් කරන්න ගේනවට අපි කරන වැඩසටහන හොඳනම් අපිට කමෙන්ට් එකක් දාන ලයික් කරන්න අපේ Facebook page එක ලයික් කරලා එකතු වෙන්න. ඉතින් ඒ හරහා මේ වගේ ආදරණීය ගාන ශිල්පීන් ඉස්සරහට කවුද කියන කියලා අපි දැනුවත් කරනවා ඔයාලට. ඉතින් ප්‍රියංකායි හරිම සතුටුයි අද ඔයා හම් වෙන්න අපගෙන ගොඩක් කාලයක් තිස්සේ කතා කරා. ඊට පස්සේ ඉතින් කොහොම හරි අවස්ථාව හම්බුණා. ඒ අවස්ථාව හම්බුණත් අපිට මේ තියෙන දේශගුණයේ කාලගුණයේ එක ප්‍රෝග්‍රෑම් එක ගොඩක් දුරට කරන් යන්න හම්බුන්නේ නැහැ. ඉතින් මේ සමුගෙන යන්න කලින් තව එක සින්දුවක් ඔයාගේ හඬින් අහන්න ආසයි අපිට. අපි දෙන සම්බන්ධ කරේ අපේ යාළුවෙක් ඉන්නවා ගාල්ල සෙලිබ්‍රේට් සංගීත කණ්ඩායමේ නායකයා චන්දන මතක් කරන අනිවාර්යයෙන්ම. මොකද එයාගේ ප්‍රසංගයක් අපි කරා කොහෙද අයියේ තනමල් විල පැත්තේ ගිහිල්ලා හේනක රෑ පැලක් හදාගෙන පැලක ගිහිල්ලා ලස්සන ප්‍රෝග්‍රෑම් එකක් කරා වටේ ගිනි වැල තියලා වටේ මලී හිටී. ඉතින් එදා මේ තමයි ප්‍රියංකා අයියා හඳුනගන්නේ. ඉතින් එදා කතා කර නමුත් එන්න හම්බුනේ පොල්ගහ වලට තමයි ආවේ. ඉතින් අපි වෙන ගීතෙන් කොටසක් ගායනා කරලා සමුගම ප්‍රෝග්‍රෑම් එකකින් නේද? නැතරක් ගොඩක් ස්තුති ඔක්කොටම සුමුණා වලට ස්තුති මා වහනට සුමුණ මගද්ද මං කියන්නේ ගීතේ. අර තියෙන නුඹට වඩා කඳුරලේ අයිති සැලෙන්නේ නේද? අන්නේ ගීතේ ලස්සනනේ ගීතේ කියන්නේ. නුඹට වඩා කඳුලෙල් ඇයිද සැලෙන්නේ නුඹට වඩා සුසුමන් ඇයිද එළන්නේ නුඹට වඩා කඳුලෙල් ඇයිද සැලෙන්නේ නුඹට වඩා සුසුමන් ඇයිද එළන්නේ සිතේ දුකද මේ කඳුලෙල් සැලෙන්නේ හරි බොහොමත් මේ ස්තුතියි. අපි නැවත දවසක අනිවාර්යයෙන්ම ඔයා හොයාගෙන එනවා. මොකද මේ ප්‍රෝග්‍රෑම් එක කරාට පස්සේ ප්‍රතිචාර ගොඩක් හම්බෙයි. ඊට පස්සේ තවත් ප්‍රෝග්‍රෑම් එකක් අපි ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද එහෙනම් අපිත් එක්ක ඉන්නාට අයිය බොහොමත් මේ ස්තුතියි. හරි බොහොමයි. අනේ අතම වේවා.